मुकाद समाज प्रजातंत्र समाज साधारण समाज प्रजातंत्रवादे एक समाजे मिनिसुंगे समान अवस्था लेबेन साधारण अवस्था लेबेन युग्याक निर्माणे क्रीम तमाय अपे बलापुरुत्तु पलवेनी देशने करपु महाचार्य तुमा क्यूवा मेरटे सीयट विस्सक मेरटे मिनिसुं वर्ग करोत दुप्पत मिनिसु सीयट विस्सई ईट पासे टिकक सल्ली तीनाय ईट पासे तव टिकक सल्ली तीनाय ए वगे कोटस पहाकट बेदन्न पुलुवा महा विशाल धनस्कंदयक तीनाय अर अडुवेम्म सल्ली तीन सीयट विस्स रटे मिलियन 22 එතකොට මිලියන 11ක් නෙමෙයි මිලියන ලක්ෂ 22ක් මිනිස්සු නේ රටේ මිනිස්සුන්ගෙන් මිලියන 22න් 100ට 10ක් කියන්නේ ලක්ෂ 22යි. එතකොට ලක්ෂ 44ක් මිනිස්සු රටේ ජනගහණයෙන් ලක්ෂ 4ක් මිනිස්සු භුක්ති විඳින්නේ රටේ සමස්ත ආදායමෙන් 100ට 4යි. ඒක දෛනික ආදායම රුපියල් 200 වෙන අවස්ථා තියෙනවා. රුපියල් 50 වෙන අවස්ථා හැබැයි රටේ මහා විශාල සම්පත් භුක්ති විඳින කණ්ඩායම රටේ සමස්ත ආදායමෙන් 120%ක්ම තනියෙන් භුක්ති විඳිනවා 150%ක්ම භුක්ති විඳිනවා 150 මෙන්න මේ සමාජ අසාධාරණතාවය විසඳන දේශපාලන ප්‍රත්‍යක්ෂය තමයි ප්‍රතිපත්තිය තමයි සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මහතුමා ඇතුළු අපි කණ්ඩායමට තියෙන්නේ ඒක හොඳට තේරුම් ගන්න හැබැයි කියාගෙන ඉන්නේ දේශපාලන නායකයෝ මේ කුරුණෑගලට ආවේ හම්බන්තොටට ආදරය කරලා හම්බන්තොට හදලා ඉවර කරලා කුරුණෑගලට ආදරය කරන්න වගේනේ ආවේ නේද? ඇයි කුරුණෑගලට ආවේ? මේ කුරුණෑගලට ආදරේ නිසාද? එහෙ චමලුත් ඉල්ලනවා, නාමලුත් ඉල්ලනවා, තවත් කට්ටිය දාන්න තියෙනවා. ඒ නිසා තමයි කුරුණෑගලට ආවේ අරහේ පුතාට ඉඳ දෙන්න ඕනේ නිසා. එහෙම නැතුව මේ සමාජයට ආදරේ කුරුණෑගලට ආදරේ නැහැ. ඒ යථාර්ථය බලන්න. දැන් බලන්න මේගොල්ල මේ 69 ලක්ෂයක් ජනතාවට මොනවද දීලා තියෙන්නේ කියලා. දැන් ඡන්දේ ඉවර වුණා. 69 ලක්ෂයක් ජනතාව බලාපොරොත්තු තියාගෙන හිටියා. දුප්පත් මිනිස්සු හිතුවා බඩු මළු හම්බ වෙනවා කන්න හම්බ වෙනවා. මම දැන් මේ Facebook එකේ පරණ පත්‍රයක් කියව කියව හිටියා. ඡන්දේ වෙනකම් බඳින්න එපා බැඳයින් පස්සේ ගේ හදන්න සල්ලි දෙනවා. ඒකේ තියෙනවා තව කතා ගොඩක්. පෞද්ගලික අංශයේ රැකියාවලට රුපියල් 6000ක් පඩි වැඩි කරනවා. රාජ්‍ය සේවයේ යාම වැටුප 25000 කරනවා. 5000ක බඩු මල්ලක් දෙනවා. කියලා තියෙන කාරණා ටික බලන්නකො. මේ මොනවද අපේ මිනිස්සුන්ට හම්බ වුනේ? මොනවද මේ අපේ මිනිස්සුන්ට හම්බ වුනේ? මේ කිසිම දෙයක් හම්බෙලා නැහැ. එදා ගෑස් අඩු වුණා, තෙල් අඩු වුණා. රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි වුණා. ඊට සාපේක්ෂව පෞද්ගලික අංශයේ පඩි වැඩි වුණා. වෙළඳාම සරු වුණා. ප්‍රජාතන්ත්‍රවාදී තිබුණා, නිදහස තිබුණා, මාධ්‍ය නිදහස තිබුණා. අද මොනවද අපේ මිනිස්සුන්ට හම්බෙලා තියෙන්නේ? මොකුත් නැහැ. හැබැයි ජනාධිපතිතුමා කියනවා, එතුමාගේ කතාවේ පහුගිය දවසක රටේ ජනතාවගේ ආර්ථික මට්ටම ඉහළ ගිහිල්ලා කියලා. මේ මෙතන ඉන්න අය ජනතාවද? මේ රටේ ජනතාවනේ. ඔබේ ආර්ථික මට්ටම ඉහළ ගිහිල්ලා තියෙනවද? මේ රටේ කාගේද ආර්ථික මට්ටම ඉහළ ගිහිල්ලා තියෙන්නේ? ඔව්. ආර්ථික මට්ටම ඉහළ ගියපු කණ්ඩායමක් ඉන්නවා. ඒ තමයි සීනි වංචාව සිද්ධ කරපු විල්ම සමාගමේ අයිතිකාරයාගේ ආර්ථික මට්ටම ඉහළ ගිහිලා තියෙනවා. ওই ශංග්‍රීලා කම්පැනියගේ නෑලෙත් එයා තමයි. නැගෙනහිර ජැටිය බටහිර ජැටියට ඉන්දියාවත් සමග තිවිච්ච ජපානෙත් සමග ගිවිසුම අතරමැදට පන්නලා ඇතුලේ ඩීල් එක කරෙත් ওই විල්ම සමාගමේ පුද්ගලයාම තමයි. ඊට පස්සේ පොල් තෙල් වලින් මිලියන 1700ක වංචාවක් සිද්ධ කරෙත් ওই විල්ම සමාගමේ ප්‍රධානියා තමයි. එතකොට මේ ළඟදිගෙන ආපු පොල් තෙල් වල පිටිපස්සේ ඉන්නේ ඔය කණ්ඩායමම තමයි. ඔන්න හිතනවා නම් විල්මා සමාගමේ අයිතිකාරය සහ ඒකේ ලාභය බෙදා ගන්න කණ්ඩායම තමයි ජනතාව කියලා ජනාධිපතිතුමා හරි. එහෙම නැත්නම් කල්පනා කරනවා නම් මේ කුරුණෑගල දිස්ත්‍රික්කේ සුවාසු දහසක් මිනිස්සු පිටරට ඉන්නේ. මහ විශාල සංඛ්‍යාවක්. පිටරට අපේ අම්මලා කඹරනවා එහෙ. ගිහිලා රට විරුව කියලා ඡන්ද වෙලාවේ පාවඩ එලලා ගෙනාගත්තු අය අද රස්සාව කරගන්න බැරුව එහෙ ජීවත් වෙනවා. ඉන්න හිටින්න තැනක් නැතුව ඉන්නවා. රීමල මේව ගැන අපිත් එක්ක හැමදාම කතා කරනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් හැමදාම රීම වෙලී හිටියා. මාත් එක්ක දීර්ඝ කාලයක් මිත්‍රයෙක් විදියට මෙතුමා මේ ක්ෂේත්‍රය පිළිබඳව මට ලොකු දැනුමක් ලබා දීපු පුද්ගලයෙක්. මේ ක්ෂේත්‍රයේ ඇමතිවරයා විදියට මම කටයුතු කරනකොට ලොකු හයියක් දීපු කෙනෙක්.
එතකොට මේ මිනිස්සු ටික ගෙන්න ගන්න ආණ්ඩුවේ සල්ලි වියදම් කරලා ගෙන්න ගන්න පුළුවන්කම තියෙද්දි ගෙදරටවිලා නිරෝධායනය වෙන්න පුළුවන්කම තියෙද්දි හොටෙල් කාර්යොන්ට සල්ලි හම්බෙන්න ඕන නිසා දැන් ලක්ෂයකට අධික පිරිසක් ලංකාවට ගෙනල්ලා තියෙනවා දවසකට රුපියල් 7500යි 14000යි දවස් 14ක් ගානේ බිලියන 10කට අධික මුදලක් හම්බ කරලා තියෙනවා කවුද ජනතාවද හොටල් කාර්යෝ කීප දෙනෙක් එතකොට මේ හොටල් කාර්යෝ නම් ජනතාව කියලා විශ්වාස කරන්නේ එහෙමනම් හරි එතකොට මේ දවස්වල සීග්‍රේන් කැලේ කපාගෙන යනවා ඒ කැලේ කපලා ඉඩම් දෙන්නේ ගමේ ඉඩම් නැති දුප්පත් මිනිස්සුන්ට නම් අන්න අපි කියනවා ඒක හරි කියලා හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියන් හිතාගෙන ඉන්නේ අර ඉඩම් දෙන ඉඩම් ගන්න අක්කර 5000 අක්කර 9000 කැලෑ කපලා බඩඉරිඟු වවන්න කොමාරිකා වවන්න ඉඩම් ගත්තු අය ජනතාව කියලා තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා හිතන්නේ තව මෙහෙම කියාගෙන ගියොත් ගොඩක් දේවල් තියෙනවා මේ ආර්ථිකය ගැන දැන් ජනතාවට වෙන ලැබිච්ච සහනයක් සිතක් නැහෙනේ ජීවිතේ ජීවත් වෙන්න අමාරුතනටපත් වුණා විතරයි හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලයට ආවට පස්සේ නඩු වලින් නඩු තිබිච්ච අය නිදොස් කොට නිදහස් වුණා අල්ලස් කොමිසම ප්‍රතිපත්තිමේ තීන්දුවක් ගන්නවා අල්ලස් කොමිසම මගින් පත් කරලා පනවලා තියෙන නඩු සියලු නඩු ඉල්ලාස් කරගන්න ප්‍රතිපත්තිමේ තීන්දුවක් ගන්නවා කියලා මේ ප්‍රකාශයක් කළා තියෙනවා මම දැක මාධ්‍ය පළවෙලා තියෙනවා නීතිඥවරයා කියලා තියෙන්නේ අදාළ නීතිඥවරයා දැන් මොකටද එතකොට නඩු දැම්මේ අන්න ඒ කට්ටිය නම් රටේ ජනතාව කියලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා හිතන්නේ ඒ ජනතාවට සිතක් සැලසිලා තියෙනවා එහෙම ඇරෙන්න මේ රටේ කිසිම මිනිස්සෙකුට මේ ආණ්ඩුව යටතේ කිසිම සිතක් වෙලා නැත